හරි අපි දැන් බලමු අපිට මේ ටසල් ඉයරින් එක ගෙදරදිම හදාගන්න මොනවද ඕනෙ වෙන්නේ කියලා. අපිට ඕනෙ වෙනවා සිල්ක් නූල් වර්ග. ඔයාලට කැමති පාටක් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම ගෙදරදි ටසල් ඉයරින් එකක් හදන කෙනෙක් නම් ඔයා මම කියන්නේ ඔයා ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ සිල්ක් නූලෙන් කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් වෙන මොන හරි නූල් වර්ගයක් භාවිත කරන්න. ඉස්සෙල්ලාම හදන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සිල්ක් නූලක් පාවිච්චි කරන්න කියලා මම කියනවා. මේ විදිහට ඔයාලට කැමති පාටක් පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව අපිට ඕන වෙනවා ඉයරින්ග්ස් වලට දාන හූක්ස් දෙකක්. මේවා කඩේ ගන්න තියෙනවා ගොඩක් අඩු ගණන් වලට. මේ විදිහට හූක්ස් දෙකක් ඕන වෙනවා. ඊට පස්සේ ඔයාලට කතුරක් ඕන වෙනවා. ඊට පස්සේ ඔයාලට ඕනේ වෙනවා අපිට මේ සිල්ක් ඉයරින් එක හදාගන්න ඔයාලට කැමති. ඔයාලට ඉයරින් එකේ දිග මේ සයිස් විතර ඕනේ නම් ඔයාලට පුළුවන් මේ සයිස් කාඩ්බෝඩ් එකක් පාවිච්චි කරන්න. මොකද අපි මේකෙදි තමයි ටසල් එක හදාගන්න ඉයරින් එකේ. එතකොට ඔයාලට කැමති ප්‍රමාණයක කාඩ්බෝඩ් කෑල්ලක් ගන්න පුළුවන් ඔයාලගේ ඉයරින් එකේ දිගට අනුව. හරි අපි එහෙමනම් දැන් බලමු කොහොමද මේ ටසල් ඉයරින් එක හදාගන්න කියලා. මට ඕනේ සෙන්ටිමීටර් 6ක් දිගට තමයි ටසල් එක හදාගන්න. එතකොට මෙතන මේ කාඩ්බෝඩ් එක සෙන්ටිමීටර් 7 හමාරක් විතර තියෙනවා. මම ඒ හින්දා මේ සෙන්ටිමීටර් 6 තියෙන තැනින් ලකුණක් දාලා මේ කාඩ්බෝඩ් එක මේ විදිහට නමා ගන්නවා. මේ විදිහට නමා ගන්නවා. හරි මේ විදිහට නමාගෙන දැන් මේ විදිහට තමයි කාඩ්බෝඩ් එකේ පිටිපස්ස තියෙන්නේ. හරි ඊට පස්සේ මම අද රතු පාටින් හදන්න හිතුව ටසල් එක. මේ ටසල් එක හදන්න මම එතකොට මේ නූල මෙහෙම අරගෙන හැම්බෙලේ මතක තියාගන්න සිල්ක් නූලක් ගද්දි හොඳ අලුත් නූලක් ගන්න. මොකද සිල්ක් නූල් පොඩක් පරණ වෙලා නම් ඉක්මනටම කැඩිලා යන්න බලනවා. ඒ හින්දා හොඳම දේ තමයි අලුත් සිල්ක් නූලක් ගන්න එක. මේ සිල්ක් නූල අරගෙන අපි මෙහෙම තියලා මෙහෙම වටේට ඔතනවා. හැබැයි ඔතද්දි ඔයාලා මතක තියාගන්න ඔයාලා කී පාරක් මේක වටේ ඔතනවද කියලා. මොකද එතකොට ඔයාලට අනිත් ඉයරින් එකටත් ඒ ගානම තමයි උත්න්න වෙන්නේ. නැත්තම් දෙකේ වෙනසක් පේන්න පුළුවන්. මම මේක 75 වතාවක් දෙපැත්තට ඔතනවා. හරි මේ තියෙන මම මෙහෙම උතාගත්තට පස්සේ අන්තිමට කොහොමද පේන්නේ කියලා දැන් මම මේක මෙතනින් නූල කපනවා. හරි කපලා ඉවර වෙලා මේක අපි එලියට ගන්න කලින් හොඳට බලාගන්න මේ නූලම මේක ඇතුලෙන් දාලා මේ විදිහට මේක ගැට ගහ ගන්නවා. මේ විදිහට එකව වෙන්න හොඳින් ගැට ගහ ගන්නවා. මේ තියෙන අපි හැම උඩින් ගැට ගහගත්තට පස්සේ දැන් අපි මේක මේ විදිහට ගලව ගන්නවා. ගලවගෙන ඉවර වෙනවා මේ විදිහට මෙතනින් හදාගෙන මේක යටින් කපා ගන්නවා. දැන් ඔයාලට පේනවා මේ ටසල් එකේ යට එක එක සයිස් එකට තියෙනවා. අපි ඒක අනිත් ටසල් එකත් හදලා ඉවර වෙලා තමයි හරියට ගන්නට කපා ගන්න ඕනේ. දැන් අපි මේක කරාම්බුට දාන්න පුළුවන් වෙන්න මේක මෙහෙම තියෙද්දි ඒ නූලෙම අරගෙන කෑල්ලක් මෙහෙම හොඳට එකව කරගෙන
ගැට ගහ ගන්නවා. හරි ඉතින් මේ ඔයාලට පේන තියෙන්නේ අපි ටසල්ස් දෙකම හදාගත්තට පස්සේ තියෙන විදිහ. ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලා කැමති පාටකින් මේ විදිහට කැමති දිගකින් ටසල්ස් හදාගන්න. මේ තියෙන මම ඊට වඩා ටිකක් දිගට වෙන පාටකින් හදාගත්ත ටසල් දෙකක්. මේක හදන්න යන්නේ ඉතාම පොඩි වෙලාවක්. ඒ හින්දා ඔයාලට පුළුවන් හරිම ඉක්මනින් මේක හදාගන්න. දැන් අපි බලමු මේකට කොහොමද ඉයරින්ග්ස් හූප් දෙකක් ඇටෑච් කරන්න කියලා. මුලින්ම මේක මෙහෙම අරගෙන අපි මේකට මේකට සාමාන්‍යයෙන් ටූල්ස් තියෙනවා ලංකාවේ. හැබැයි ඉතින් මේක ගෙදර හදාගන්න දැන් අපි යන හින්දා මේකට ටූල්ස් පාවිච්චි කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් මේ විදිහට මේක අරගෙන ඒක අතින් නයිහාට මෙහෙට කරන්න පුළුවන්. මේ විදිහට අතින් එහාට කරලා මේකේ ඉයරින් එක ඇතුළට දාගෙන මේ විදිහට ඉරින් ගැත්ලට දාගෙන ඉරින්කේ උඩ කෑල්ල දාලා මෙහෙම ඒක අතින්ම අහපෝ තිබ්බ විදිහට හදන්න පුළුවන් මෙහෙම මෙහෙම අලු බණිත් එකටත් කොහොමද දාන්නේ කියලා එකටත් මේ විදිහට ඇඩ් කරලා මෙහෙම දාලා මෙහෙම වහගන්න පුළුවන් අතින්ම මේ විදිහට. අසල් දෙකේ යට කොටස් කොහොමද ගාන්ට් කපා ගන්න කියලා මේ විදිහට එක ගාන්ට් මේක තියලා ටසල්ස් දෙකම මේ විදිහට අහලලා ඒ වැඩි කොටස් කපලා අයින් කරගන්න පුළුවන්. මෙහෙම. මේ විදිහට වැඩි කොටස් ඔක්කොම දැන් අපි අපේ ටසල් ඉයරින්ස් හදලා ඉවරයි.